24 වර්ෂයේ මාර්තු මාස 28 වෙනිදා සිට අප්‍රේල් මාස 3 වෙනිදා දක්වා සතේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel'ය subscribe කර bell icon'ය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට සති අග කාලය සමාජ යහපතක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ අයස්ථානගත වුවද රාහුට හිමි සියවස නැගතේ ගමන් කිරීම ලැබීම් වල සුළු ව්‍යාකූල බවක් ඇතිකනු ලැබිය හැකි වුවත් සතිය මැදදී සිකුරු මාරුවද පෙර දිනවල පැවති අහිතකර ග්‍රහ වටපිටාව තරමක් හෝ සමනය කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී කලා ශේෂ්ත්‍රයන් හා සම්බන්ධ වියදම් අධික වුවත් පාලනය කිරීමද උත්සාහ වන බවක් පෙන්නුම් කරනවා. සතිය මැද කාලයෙන් පසු විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී වඩාත් ඉවසීමෙන් හා ගැඹුරින් කල්පනා කිරීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. රැකියාව කරන අතරතුරේ ඔබද හැදරීම් වලට ප්‍රිය කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විශේෂ උනන්දුවක් ඉගෙනීම කෙරෙහි දක්වන බවක් පෙන්නුම් කරනවා. රාජ්‍ය අංශයෙන් හා සම්බන්ධ වීම තරමක් ගැටළු සහගත බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 31 දිනෙන් පසු විවාහ යෝජනා සම්බන්ධව මානසික යොමු වීම තරමක් කරදර සහිත බවක් පෙන්නුම් කරනවා. සංගීත කලාව හා සම්බන්ධ වූ අය හා වැඩි උනන්දුවක් දක්වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල උෂ්ණාධික ගතිය, හම මතුපිට වියලි ගතිය වැනි අවස්ථා පාලනය කරගන්න. 29-31 දිනවල විවෘත ජලාශ සම්බන්ධතා පාලනය කරගන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදාගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ කාර්යබල හසිරුවා ගතියද බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු සතිය මැදදී 10 වැන්නෙන් 11 වැන්නට මාරුවනවා. විවිධ අසීරුතා මැද කළ කාර්යයන් සම්බන්ධව ශුභ ඵල ලැබීම් වලට ඉඩ ඇතත් පාලනයකින් යුතුව එය හසිරුවා ගන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මූල ලාභයක් නොපෙනුනද තම අභිමානයට සරිලන අයුරින් ඉඩකඩ නොයදෙන බවක් පෙන්නුම් කරනවා. නීතිය හා යුක්තිය පිළිබඳ ශේෂ්ත්‍රවල අයට ශුභයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කාලයකට පසු තමන්ගේ කාර්යබහුලත්වයේ නිමාව දැක්කත් ආර්ථික ප්‍රතිලාභද සහිත කලා ශේෂ්ත්‍රයන්හි අයට ඉතා විශේෂ බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී මිශ්‍ර ඵල ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීම් කටයුතු වලට ගැළපෙන වටපිටාවක් තවදුරටත් පවතිනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී රැකියා කටයුතු ආරක්ෂක ක්‍රීඩා කෞශල ශේෂ්ත්‍ර අය හා සම්බන්ධ යෝජනාවන්ට ඉඩ ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. සාධාරණ යුක්තිගරුක චරිත හා සම්බන්ධ වීමට ඉඩ ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුල් දින දෙක තරමක සෙම්ගති සහිත වන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 1ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට ලැබීම් කෙරෙහි සුවන් අභියෝගයක් සහිත වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ කර්මස්ථාන ගතව දුබලව ගමන් කරමින් තිබූ කාලය නිමා කරමින් සතිය තුළදී මේෂ රාශි ගතව ගමන් කිරීම
ඔබගේ ලැබීම් සඳහා ඔබම අභියෝගයන් කොටගත යුතු බව අඟවන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නේ දුපන්න ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී ජල කණුදෙන වලින් ඔබගේ මූල ශක්තිය වඩාත් තහවුරු කරන බවක් පෙන්නුම් කරනවා. මාජන සම්බදතා ඊට රුකලක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සතිය මැද වන විට සංගීත හා සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට ක්‍රියාකාරී බවක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී 28-29 දිනවල වඩාත් ගැළපෙන බවක් පෙන්නුම් කරනවා. අදහස් සරල හා සංවේදී වීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත් බුද්ධිමත් වත්කම් ඇති අය හා විවාහ යෝජනා සම්බන්ධව අවධානය යොමු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු වලදී අන්යන් හා සුහද සම්බන්ධතා ඇතිවෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 29 හවස හා 30-31 දිනවල සෙම් ගතිය වැඩි වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. දුර්වල දින විරුද්ධ ජලාශ සම්බන්ධතා පාලනය කර ගන්න. මෙතන ලග්නේ නුපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස ලාකුල 5ද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නේ නුපන්න ඔබ තමන්ට අපිමත පරිදි තීරණ ගන්නා බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳු 4 වැන්නේ තමන්ටම කාර්යක ස්ථානගතව ගමන් කරන මුල් දින 2 තමන්ට අභිමත විලාශයන්ට අනුව කටයුතු කිරීමද ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. එහෙත් නිවාස හා වාහන සම්බන්ධව අලාභයන් හෝ ගැටලුකාරී තත්ත්වය නැති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නේ නුපන්න ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී පිය පාර්ශ්වීය හෝ දුර බැහැර සම්බන්ධතාවන් හෝ මූල ප්‍රතිපාදන හිමිකම් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදේශ ගත රැකියා අපේක්ෂාවන්ට තරමක සහනදායී වටපිටාවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. 29 සවස සිට 31 දින රාත්‍රිය දක්වා කාලය තරම කරදර සහිත වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී අධ්‍යයන කටයුතු වලට අහඹ ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. 29-31 දිනයන් ඉතා විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා සාමාන්‍ය බාධාවන් නැතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු පාලනය සාමාන්‍යයෙන් යහපත් වනවා. දුර බැහැර ගමන් බිමන් වලටද ඉඩ කඩ ඇති කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික තත්ත්වයන් තවදුරටත් පවතින බවක් පෙන්නුම් කරනවා. එලිමහන් වැඩ පාලනය කර ගන්න. කටක ලග්නේ නුපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නේ නුපන්න ඔබගේ මහන්සි වීම අඩු වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති රවි සදිය මැදදී බුදු හිමි පෝය නැකතට මාරු වනවා. මහන්සි වී වැඩ කිරීමේ ස්වභාවයන් වෙනස් ව සොයා බලා විධිමත් නිරීක්ෂණයට අනුව කටයුතු කිරීමට උනන්දුව දක්වනවා. සිංහ ලග්නේ නුපන්න ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී ඍජු මිලමුදල් පරිහරණයෙන් බොහෝ දුරට අඩු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒ තැන් කටයුතු වල පහසු බවක් එන දෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පළවෙනි දිනෙන් පසු රැකියාවේ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි නමුත් පාලනය කිරීමට උත්සාහ ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අධ්‍යාපන කටයුතු කෙරේ පැවති අයහපත් ඉඩකඩ තවදුරටත් පවතින බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ කටයුතු පිළිබඳව තරමක් අවුල හෝ සංකීර්ණ තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ගැළපීම් වලට ඉඩකඩ බොහෝ දුරට හේතු වෙනවා. ගෙදර කටයුතු වල බොහෝ දුරට නිහඬ බවක් ඇති වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආහාර රුචිය ආමාංශගත ගැටලු ආදියට ඉඩකඩ පවතිනවා. 29-31 දිනයන් විශේෂයි. සිංහ ලග්නේ නුපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නේ නුපන්න ඔබගේ දෛනික කටයුතු වල ප්‍රමාදයක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ දැනට අට වැන්නේ ගමන් කරමින් සිටිනවා. අප්‍රේල් මස පළමුවන දින සිට වක්‍ර බවටද පත්වන බවක් පෙන්නුම් කරනවා. දෛනික කටයුතු වල සාමාන්‍ය වෙනස්කම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නේ නුපන්න ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී
පළමු දිනෙන් පසු ඔබගේ මිලමුදල් පරිහරණ තත්ත්වයන් වඩාත් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පොත්පත් ලිපි ලේඛන ප්‍රකාශන කටයුතු සම්බන්ධව මෙන්ම සන්නිවේදන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩ පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතුවල සාමාන්‍ය ගැටලු හෝ බාධක තත්ත්වයන් නැති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා කටයුතුවලට විවිධ අයිරින් බාධක තත්ත්වයන් පෙන්නුම් කරනවා. එසේම ඊට එරෙහි බලපෑම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි අනතුරු සම්බන්ධව වඩාත් ආරක්ෂාකාරී විය යුතු බවක් පෙන්නුම් කරනවා. රුධිර සීනි මට්ටම පාලනය පළවෙනි දිනෙන් පසුව ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍ය ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස 23 පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබ බාධක මැද වඩාත් කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුර ධාරක හා විද්‍යා ස්ථානය හා රැඳෙමින් ගත කරන සතියේ මුල් දින කිහිපය අන්‍යයන් අතරේ වඩාත් කැපී පෙනෙන තත්ත්වයන් නැති කර ගනු ලබන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඉඩකඩම් භූමි සම්බන්ධ පොදු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලැබීමේ ඉඩකඩ ඇතත් පැහැදිලි ක්‍රියාමාර්ගයන් නොමැති වීම ඵලහීන වන තත්ත්වය නැතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සතියේ මුල හා අග තවත් සාමාන්‍යයෙන් ශුභ විය හැකි අතර මනසේ සැහැල්ලු බවක්ද ගෙන දෙනවා. ජලය කිරි ද්‍රව සම්බන්ධ විශේෂ ක්ෂේත්‍රවල අයට වඩාත් විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මහජන සම්බන්ධතා විශේෂ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික අභ්‍යාසවලට මුල් දින දෙක සාමාන්‍යයෙන් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා ප්‍රමාද කිරීම වලට ඉඩකඩ මතු කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ස්ථිර තීරණයන් කෙරේ එතරම් උනන්දුවක් නොපෙනෙන බවක් පෙන්නුම් කරනවා. දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මනා ඉවසීම් ගුණයන් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශ්‍රගත අමාරුකම් වලට ඉඩකඩ ඇති බවක් දැනෙනවා. ශරීර උෂ්ණාධික බවද පාලනය කර ගන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස ලාකුණ 10ද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. වෘශ්චික ලග්නය, වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ දැඩි හැඟී පාලනය වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ හතර වැන්නේදී ශනිට තරමක් දුරින් ගමන් කරන අතර සති අගවන විට සුළු ලැබීමක් ඇති කරනවා. දැඩි ඉවසීම් ගති බොහෝ දුරට පාලනයකට ඉඩ ඇති වනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මුදල් භාවිතය සීමා විය හැකි අතර ණය ගනුදෙනු ප්‍රශ්නකාරී විය හැකි බව තවදුරටත් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය සම්බන්ධතා ඇතිව වැඩ කරන අයගේ වැඩ කටයුතු පිළිබඳව අන්‍යයන්ගේ වැඩි අවධානයක් යොමු විය හැකි බවක් පෙන්නුම් කරනවා. මානසික සංසුන් බව පාලනය කර ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තුන්වන දිනෙන් පසුව සංගීතය සම්බන්ධව විශේෂ උනන්දුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ප්‍රතිලිංගික සම්බන්ධතාවන්ට ඉඩ ඇතත් දැඩි ආකල්පමය හැඟීම් පාලනය කර ගන්න. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ වඩාත් ශුභවාදී වන්නේ පළවෙනි දිනෙන් පසුවයි. සංගීතය, කලාව හා සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය හා සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව, ස්නායු පීඩාවන්ට ඉඩකඩ ඇතිවීමට පුහැකි බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස සුදු පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබට ස්වාධීන නිදහස් මෙන්ම තරගකාරී හැඟීම් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තවදුරටත් පස් වෙන්නේ වෙමින් භාග්‍ය ස්ථානය හා ලග්නය දකිමින් ගමන් කරන මෙම සතියද බොහෝ දුරට නිදහස් හා සව උනන්දුවෙන් තරගකාරී හැඟීමෙන් යුතුව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිලමුදල් වැනි තත්ත්වයන් ගැන පැහැදිලි වෙනසකට ඉඩ නැතද ඉවසීමෙන් යුතු තනකකාරී බවකින් පසුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
රජ කටපැවැතුම් ස්වභාවයෙන් පෙන්නුම් කරන අතර වගකීම් වඩාත් යුක්තිගරුකව ඉටු කිරීමේ උනන්දුව කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. එසේම උගත් බුද්ධිමත් හා තැන්පත් කටි ඇති අය හා සම්බන්ධතා පවතිනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතා යහපත් අවස්ථාවක් වන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීමට මහත්සේ සිහින දකින බවක් පෙන්නුම් කරනවා. විදේශගත සම්බන්ධතාවයන් නොව ඇති කර ගැනීමට උනන්දු වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත්කම විවාහ යෝජනා වලදී වඩාත් ඉස්මතු කර ගැනීමට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධතා විශේෂයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ වියලි ගතිය සෙම් සහිත කැස්ස ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ පවුලේ ගැටලු විසඳීමට උත්සාහ ගන්නා බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි දෙවැන්නේ ගමන් කරමින් සිටින අතර දෙවැන්නේ මෙතෙක් රැඳී සිටි සිකුරු අප්‍රේල් මාස පළවෙනි දින තුන්වැන්නට මාරු වනවා. පවුලේ කටයුතු සම්බන්ධ මතභේදාත්මක තත්ත්වයන් පාලනය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කතාබහේ මෘදු ගුණයන් සතිය මුලදී රැඳුනද මහත් ඉවසීමකින් යුතුව කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව හා මනෝවිද්‍යා ක්ෂේත්‍රවල කටයුතු කරන අයට මෙන්ම ජලය හා සම්බන්ධ අයට ශුභඵල ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගායනය, සංගීතය වැනි ක්ෂේත්‍රවල හැදෑරීම් කටයුතු සම්බන්ධව මුල් දින කිහිපයම යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ජල වාරි කර්මාන්ත ක්ෂේත්‍රයන් හා සම්බන්ධ මනා පෙනුමක් ඇති අය සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ ඇතිවන බවක් පෙන්නුම් කරනවා. පවුලේ කටයුතු වල මද නොසන්සුන්තාවයක් ඇති කළද ඒ සමනය කිරීමට උත්සාහ දරන බවක් දැනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වලට හදිසි ආබාධ තත්ත්වයන් නැතිවීම ගැන අවධානය අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස ලාකුල පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කර යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ලග්නයෙන්ම කමන් කරති යෝගකාරක සිකුරුද ලග්නයෙන්ම කමන් කරන ශුභ තත්ත්වයක් කුජගේ සම්බන්ධය එතරම් නිමව කර නොවන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සතිය අගභාග්‍ය තුළදී කතාබහ ගැන වඩාත් විවෘත බවක් ඇතද එහි පාලනයක් අත්‍යවශ්‍ය විය යුතු බව පෙන්නුම් කරනවා. ගායන හැකියාවන්ට ඉඩක් ඇති වුවත් මිල මුදල් ගැන ප්‍රවේශමෙන් තීරණ කළ යුතුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී ඉක්ම තීරණ කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කෘෂි ඉඩකඩම් ක්ෂේත්‍රවල අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සන්නිවේදන ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන කටයුතු වලට ඉඩ ඇතත් එතරම් ශක්තිමත් බවක් නොදැනෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පවුලේ කතාබහ හැකි තරම් රම්‍යශීලී කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. වරින් වර අදහස් වෙනස් කරගෙන කතා ඇතිවිය හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල වියලි ගතිය, හිසේ කැක්කුම් ගති ගැන අවධානයෙන් සිටිය යුතු අතර එලිමහන් ගතවීම් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද, ජය වර්ණ ලෙස විසිතුරු පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ ශාස්ත්‍රීය කටයුතු වලට නැඹුරු වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු බුද සමග දෙවැන්නේ කමන් කරන මේ සතිය ඔබට ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධව විශේෂ උනන්දුවක් හෝ අවස්ථාවන් විවර වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පරිහරණය සාමාන්‍ය වන අතර පොතපත ගැන විශේෂ සම්බන්ධතා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ හෝ වාණිජ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට යමක් ඉදිරි කර ගැනීමට ලැබෙන සුළු ඉඩකඩුවද උපරිමයෙන් ප්‍රයෝජන ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී
අධ්‍යාපන කටයුතු වලදී සාමාන්‍ය බාධා කටයුතු අතරින් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ජල විද්‍යා ශාස්ත්‍රයන් හා විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ ඊතරම් ක්‍රියාකාරී බවක් ඇති නොවන බව පෙන්නුම් කරනවා. අපි මානවත් හැසිරීම් රටාව පාලනය කර ගන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ වියලි ගතිය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. අධික සීතල තත්ත්වයන්ගෙන් නැතිවීම යහපත් වෙනවා. මේන ලක්ෂණ උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 3ද, ජය වර්ණයේ ලෙස රන්වන් පැහැයද, සුබ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්නවා.